Hinde! 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 ඔන්න ඔය නිසයි මම කියන්නේ අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියලා. ඒ කියන්නේ යුග දෙක අතර එක යුගයක් මැරෙනවා, තව යුගයක් උපදිනවා. ඒක තමයි යථාර්ථය. මිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් අඳුන්වා දිය යුතු විලාසිතාවක් නෙවෙයි. මහා විහාරයේ ජේතවනයේ අභයගිරියේ වැනි තක්සලාවලින් ඇරඹිලා උතුරු මුල, දකුණු මුල, කපුරු මුල, වාදු මුල, ගල්තුරු මුල, විල්ගම් මුල, මහනිත් පාමුල වැනි නිකායානුබද්ධ විද්‍යාතුන් ඔස්සේ විකාශනය වෙලා පැපිලියානයේ ශ්‍රේත්‍ර ආදී කෑරගල පද්මාවති, තොටගමුවේ විජේපා, රයිගම ඝනානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිණාමය වෙච්ච නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා. ඒ විතරක් මේවායින් කලා කෞශල්‍ය, විද්‍යා විශාරදත්වය, දියදම් වේද, මානව හිතවාදිත්වය ඈ නම්වන් සිත් සතර හදාරන්ටත් අවස්ථාව තිබුණා. මුල්ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ. අපේ හෙළ හැදියා ආරම්භක සත්කාරය, මානව දයාව නඩවීම කරගෙන හෙළ තන මන පරගති කිරීමේ නිකේතන විදියට ජනාධි අධ්‍යාපනික සිපිරිකරුවරු බිහිවෙන පටන් ගත්තා. ආන්න ඒ ආත්මාර්ථකාමි අධිරාජවාදී ආක්‍රමණික තමන්ගේ ආර්ථික සමාජ කාර්මික කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලේකාරයන් බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නු. එහෙමත් අවස්ථාවක් ලබා නොදුන්නා නම් අද ඉතුරුවේ මේ විදිහට අධ්‍යාපනය ඉතුරුනා තමයි. අනේ අපේ අර අසහන හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලි දත් නොදත් ඇති නැත් හැකි බැරි දග්ධ විදග්ධ පරතරය තවත් වැඩි වුණා. ගතිවාදී සුළුතරය වරප්‍රසාද ධාරින් අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනබල්ලන් හන විද්‍යාවක් වුණා. විද්‍යාවක්, විද්‍යාවක් කියනකොට ඉතිහාස ගුරුවරයා හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විද්‍යාවම පෙන්නපු ඉන්දියාව. 1935 භාරතීය මහජන අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් බැබිටන් මැකෝල් සාරුවරයා කිව්වේ මොකක්ද? පාලකයන් වල අපසහ ලක්ෂ සංඛ්‍යාත වූ රටවැසියන් යාකර අතර මැදි තෝල්කයන් විය හැකි පිරිස. ඒ කිව්වේ ලේන් සහ පාටින් භාරතීයයන් වූ සංකල්ප ආකල්ප සදාචාරාතින් ඉංග්‍රීසීන් වල පන්තියක් අප විසින් සැකසිය යුතුය කියලා. අපේ පුංචි ලංකාවේ කළු සුද්ධ බිහිවුණේ ඔය ආකාරයට නෙවෙයි. ගැල්කරුවා ගුණාවෙන්වන්නේ ගමනයාගන්ට මිසක්කා ගිරියා සනසද නෙවෙයිනේ. ඉතිහාසෙත් තව සිද්ධ වෙනවා. ඉතිහාසය ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි දුණුමෝ පාණ්ඩකම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රී සභාවේ ගරු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පත් වුණු ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර ශ්‍රීමතානෝ. ඒ කිව්වේ අපේ CWW කන්නංගර මහත්මයා. CWW කන්නංගර මහත්මයා පියවරෙන් පියවර අධ්‍යාපන වරම් පීඩිත පන්තිය කරා විහිදුවාලීමේ මහා විප්ලවය ආරම්භ කළේ එදා 1944 මැයි 30 අධ්‍යාපන සංශෝධන ආඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ අන්නංගර මහත්මයා ඉදිරිපත් කරේ මෙන්න මේ. තෝමස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායනා කරන මෙන්න මෙහෙ. නයනාහෙරෝ නෑන ඒ කටයුත්තට මට වඩා සුදුසු අපේ සංගීත ගුරුතු සිින්දු කැබ පතුලත අගනා
කුසුම් විල් කතරේ වාතයෙන් මැරවි සුවඳ අහිමි වී යනයි ඈත පිටිසරයේ දිරිඳු ගොවි පවුල පොල්ලතු සෙවණි ඉපැරි බුද්ධියේ සහ භාග්යේ එළිය නොලබා නිවි විලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතුය. අපෝරුයි ගුරුතුමි අපෝරුයි අපේ ගුරුතුමී නම් ඉතින් හතාවක් කළත් ඒක නිකන් කවියක් වගේ මං එහෙමනම් ඉතින් කවියක් කිව්වත් ඒක කතාවක් වගේ හැබැයි CWW එදා එහෙම කිව්වට මොකද ගස්බැලයන්ට අධ්‍යාපනය දුන්නාම ගමේ පොල් කඩන්නේ කවුද කියලා අහපු ජාතික වීරයෝ එදා හිටියා ඒ ගඩොල් වීරයෝ ගඩොල් නාන ගඩොල් කියන පුත එදා පන්නම් කරුන්නේ මෙහෙමත් කියලා කියනවා ගරු රාජ මන්ත්‍ර සභාවේ සභිකවරුනි එදා ඔගස්ටස් නිරුදු පුරසාරම් දෙන්න මා එන විට තිබූ ගඩොලින් බැදි රෝමය වෙනුවට ඉතිරි කොටාවේ කිරි ගෞරවමය රෝමයකි කියලා අන්න ඒ වගේ අපි යන විටද මිලාදික අධ්‍යාපනයේ මිල බැස්සුවා වසා මුද්‍රා තබන ලද පොතක් මෙන් අධ්‍යාපනයේ විවෘත ලිපියක් බවට පත් කළාය ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනයේ දිලින්දන්ගේ දායාදයක් බවට පත් කළාය කියලා උදමනන්ට පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍ර සභාව ඒක කොයි තරම් අගේද කියලා ඔව් එදා ඒක මොදියාද ඉෂ්ට වෙලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ ඉස්කෝලේ වාත්තියෝ ඉෂ්ට නැත්තම් අපි ඒක ඉෂ්ට කරගන්න ඕන කොහොමටත් කන්නංගර මහත්මයාගේ යෝජනා නිකම්ම සම්මත උනේ නැහැ බාධක වැටකඩු බොහොම වෙනතිමු යන්තම් හරි අතහිත දුන්නේ ඒ වකට රාජ්‍ය මන්ත්‍ර සභාවේ හිටපු ඒ රත්නායක ඊඒ නොකරේ එස්.ඒ. වික්‍රමසිංහ ආචාර්ය එන්.න. පෙරේරායන මහත්තුරුන් කියන වග මම මේ අවස්ථාවේදී අපේ මේ උදාරසීම නිකන් දේශපාලන රැස්වීමක් වගේ වුණා දුවෝ කියලා මට හිතෙනවා කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නැහැ නේද අධ්‍යාපනය හැබැයි අධ්‍යාපනයෙන් තොර දේශපාලඥයෝ නැක් නෑ මං කිව්වේ ඉඳලා තියෙනවා මට තියෙනවා මේ ළමයින්ට පොඩි නිවේදනයක් කරන්න ළඟදිම අපේ ගුරු මණ්ඩලයට එකතු වෙනවා සාහිත්‍ය ගුරුතුමෙක් ළමයින් සාහිත්‍ය කියලා කියන්නේ සාහිත්‍ය සාහිත්‍යයේ සංකේතය තමයි භාෂාව භාෂාවෙන් තොර සාහිත්‍යයක් නැහැ සෙල්ලිපි වල පවා තියෙන්නේ භාෂාව අදට අනගත තත්තු දෙක සගස දිනේ සෙල්ලිපි පටන් ගත්තා සීතිරිගේ සියවස් නතර සසදාවත මුල් දෙව්දාවත කෞසිකු සිදස්සක් කරා වෙනු සදස් ලක්න සංදේශ කාර්ය බුදු ගුණ අලංකාර බුද්ධිල කාව්‍ය පාපි සේකර පැකුම් වාසිත ලෝ වැඩ සංග්‍රහ සුභාසිත ලෝකෝපකාර ඔය සේරම අපේ භාෂාවෙන් සෞපන් සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය දැන් ඒ පද්‍ය සාහිත්‍ය මේ ගද්ද සාහිත්‍ය අරමුකට තවත් වෙන මොකක් තියෙනවද තවත් මොනවද බුද්ධ ගන්ධි රීති ඒක වෙස් සංස්කෘත ගද්ද රීතියකින් බිඳිලා ආපු විනිතක සුවඳ ඇති සයිල බුද්ධ ගන්ධි දල්දාසින්ත සියබාස් කුයින් යස් බොහොම හොඳයි අපේ මේ උදාසිය මෙතකින් හමාන සිටින් ඉඳින් සිටින් දැන් හැමෝම පේජයට තම තමන්ගේ පන්ති වලට යන්න හැමෝම දැනගන්න ඕන හැමෝටම තියෙනවා පන්තිය තමන්ට ඕනේ තමන්ගේ පන්ති යෝවාද තම්පාවෙලෝ මනු ජේසු සක්‍ය මුනි භගවතද කිච්චෝ පාරේ ගතෝ බලේ විරිය සමන්හි පන්සුද පන්සාරේ ගත්තමු පේමින්